පුවන් සුබ දවසක් හැමෝටම අද මම ඔයාලට ඇමරිකන් ක්‍රමයට හදන පෑන්කේක් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් බොහෝ යුරෝපීය රටවල මේ පෑන්කේක් වර්ගය උදෑසන ආහාරයේ විදිහට කෑමට අරගන්නවා. ඉතින් ලංකාවේ අපට උදේ කෑම වේලට හරි එහෙමත් නැත්නම් තේ වේලාවට බොහොම රසවත් අතුරු පසක් විදිහට මේ පෑන්කේක් වර්ගය ඉතාම ඉක්මනින් ඔයාලට හදා ගන්න පුළුවන්. එහෙමනම් දැන් අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. පාන් පිටි කප් 2යි, ලුණු කුඩු තේ හැඳි භාගයයි, සීනි මේස හැඳි 4යි, ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1යි, එළවලු තෙල් හෝ පොල් තෙල් මේස හැඳි 1ක් සහ බේකින් පවුඩර් මේ සැහැඳි එකක් අපිට අවශ්‍ය වෙනවා. මුලින්ම මේ වගේ පොඩි කප් එකකට බිත්තර දෙක කඩලා දාගන්න. දැන් ඒකටම සීනි ටිකක් එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕන. හොඳට මික්ස් කරගත්තට පස්සේදී තෙල් මේ සැහැඳි එකත් ඒකට එකතු කරලා නැවතත් හොඳට මික්ස් කරගෙන පැත්තකින් තියලා තියාගන්න. ඊළඟට පාම් පිටි එකට බේකින් පවුඩර් මේස හැඳි එක සහ ලුණු කුඩු තේ හැඳි භාගය එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. එහෙමත් නැත්නම් ඔයාලට මේ ටික පෙනේරයකට දාලා දෙපාරක් විතර හොඳට හලා ගන්න පුළුවන්. හොඳට කලවම් කරගත්තට පස්සේදී කිරි එකෙන් ටික ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් ඒකටම බීට් කරගත්තු බිත්තර ටිකත් එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕන. මෙන්න මේ විදිහට කැට නැති වෙන විදිහට පිටි ටික හොඳට මික්ස් කරගන්න. ඔයාලට පෑන්කේක් එක ටිකක් මහතට හදාගන්න අවශ්‍ය නම් මේ මිශ්‍රණය පැය භාගයක් විතර වහලා තියලා හදන්න අරගන්න. දැන් මේ විදිහට පෑන් එකක් මද රස්නේ ලිපේ තියලා තෙල් ටිකක් ගාලා පිරිසිදු කරගන්න. ඊළඟට මේ විදිහට පුරවපු හැන්දකින් එකක් පෑන් එකට දාගන්න. විනාඩියක් විතර වගේ යද්දි ඔයාලට පෑන්කේක් එකේ උඩ මෙන්න මේ විදිහට බුබුලු මතු වෙනවා දකින්න පුළුවන්. විනාඩි දෙකකට වගේ පස්සේදී පෑන්කේක් එක අනිත් පැත්ත හරව ගන්න. ඔයාලා මතක තියාගන්න ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන්ම තියාගන්න ඕනි කියන එක. ඒ පැත්තත් විනාඩියක් විතර තියෙන්න අරින්න. විනාඩියකට වගේ පස්සේදී ඔයාලට මෙන්න මේ විදිහට දකින්න පුළුවන්. දැන් ඊළඟට ලිපෙන් ඉවතට අරගන්න. ඊළඟ පෑන්කේක් එකත් කලියෙන් විදිහටම මම හදා ගන්නවා. පෑන්කේක් එක හදද්දී ලිපේ ගින්දර අඩුම මට්ටමේ තියාගන්න ඔයාලා මතක තියාගන්න. ඔයාලා පෑන්කේක් එක හරියටම අඩු ගින්දරේ හදාගත්තා නම් මෙන්න මේ වගේ ලස්සන ඇම්බර් කලර් එකක් පෑන්කේක් එක පුරාවටම දකින්න ලැබෙන්න ඕන. කලියෙන් විදිහටම ඉතුරු පෑන්කේක් ටිකත් මම හදා ගන්නවා. හදාගත්තු පෑන්කේක් ටික මම මේ වගේ පළතුරු ටිකක් තියලා සරසගෙන තියෙනවා. ඔයාලට මේ වෙලාවේදී මේ වගේ පැණි ටිකක් එක්ක හරි එහෙමත් නැත්නම් Taman කැමති පළතුරු වර්ගයක් එක්ක හරි එහෙමත් නැත්නම් චොක්ලට් සිරප් හරි ජෑම් වර්ගයක් එක්ක උනත් කෑමට ගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියලා දුන්නු විදිහට උදෑසන ආහාරයට හරි එහෙමත් නැත්නම් ඔයාලට අතුරු පසක් විදිහට තේ වේලාවකදී හරි මේ විදිහට ගොඩක් ඉක්මනින්ම පෑන්කේක් එකක් හදා ගන්න පුළුවන්. මගේ channel එකේ අලුත්ම වීඩියෝ ඔයාලා බලන්න කැමති නම් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. එහෙමනම් මේ වගේ තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. සුබ දවසක්.